आईपोवन मंगद वालटरंगावे पैंकेक हदागन्न हरिम विधिय गोडाक रसद पैंकेक मे विधियट हदागन्न पुलुवन मे देवल टिक तमयि मंग अरगत्ते पैंकेक हदागन्न मुलिम्म पोल पनी टिक हदागम्मु सीनी टिकेन टिकक दागेन कलु करगन्न मेन्न मे वगे पाटट आवट पस्से वतुर मेसे हंदि पहक एकतु करगन्न ඊට පස්සේ ඉතිරි සීනි ටිකත් එකතු කරගන්න. සීනි ටික දිය වුණාට පස්සේ එනසල්ලට දෙකක් තුනක් තලලා එකතු කරන්න. එනසල්ලට අනිවාර්යයෙන්ම එකතු කරන්න. එතකොට තමයි පොල් පැණියේගේ රස වැඩි වෙන්නේ. කැමති නම් ලුණු චුට්ටකුත් එකතු කරගන්න. පැණිවල නූල් ඇදෙන ගාන එනකන් ඉන්න එපා. හැන්ද අත ගාලා බලන්න ඇලෙනවද කියලා. ඇලෙනවා වගේ නම් පොල් ටික එකතු කරගන්න. ඊට පස්සේ පොල් ටික මැලවෙනකන් ගින්දර අඩු කරලා තියන්න. පොල් පැණි ටික චුට්ටක් එහාට මෙහාට කවලම් කරන්න. එකම තැන තියන්න නැතුව. පොල් පැණි වල ගොඩාක් තෙත ගතිය තියාගන්න එපා. එහෙම වුණොත් එහෙම පෑන්කේක් එකෙන් එළියට පැණි බේරෙනවා. මෙන්න මේ ගානට වගේ තෙත ගතිය හිඳුනට පස්සේ ලිපෙන් අයින් කරගන්න. දැන් අපි පිටි මිශ්‍රණය හදාගමු. පිටි ටිකට ලුණු චුට්ටක් එකතු කරගන්න. කහ ටිකත් එකතු කරගන්න. ඊට පස්සේ චුට්ටක් අවලං කරගන්න. දැන් මම පොල් කිරි ටික ටික දාලා බැටර් එක හදාගන්නවා. උකු බැටර් එකක් නෙමෙයි හදාගන්න ඕනේ. पोल किरीवेन वाला कैमतीन फ्रेश मिल्क करगन बुलवा फ्रेश मिल्क गन्नवना शीतल गति गिहा मरगन एक्म तेल मेस हेंदकू तेगत करगन हबई हरीम रेसीपी हदनवना पोल किरी तमाई अनिवार्यम गोनी एवगेम बितर एगत करवाशन है මේ වගේ ලා කහ පාටක් හදාගන්න පාට මදි කියලා ආයෙ කහ එකතු කරන්න යන්න එපා පෑන්කේක් එක වේලිලා හැදෙනකොට පාට හරියනවා දිය වෙලා නැති පිටි කැට එහෙම තියෙනවා නම් ඒවා පෙරලා අයින් කරන්න බටර් එක හැන්දට අරගත්තම හැන්ද මේ වගේ තමයි ගෑවිලා තියෙන්න ඕනේ ගොඩාක් තදට බටර් එක හදාගන්න එපා එහෙම වුණත් එහෙම පෑන්කේක් එක ගොඩාක් ඝනට හැදෙනවා එහෙම වුණත් එහෙම පෑන්කේක් එකට තියෙනවනේ සාමාන්‍යයෙන් පණ නැති ගතියක් අන්නේ විදියට හදාගන්න බැරි වෙනවා තැටිය රත් වුණාට පස්සේ බටර් එකෙන් ටිකක් දාගෙන මේ වගේ රවුමට හදාගන්න පිටි බටර් එක ලා පාටට තිබ්බට පෑන්කේක් එක හැදෙනකොට තද පාට වෙනවා ඒ හින්දා ඔයාලා පරිස්සමට කහ එකතු කරගන්න ගින්දර සාමාන්‍ය ගානට තියාගන්න විනාඩි එකහමාරක් වගේ යනකොට පෑන්කේක් එක වේලෙනවා ඊට පස්සේ අනිත් පැත්ත දාලා තප්පර 30ක් වගේ තියන්න ඊට පස්සේ මං ලිපෙන් අයින් කරගෙන වෙනමම DC එකට දාගන්නවා දැන් පොල් පැණි ටික මේ විදිහට දිගට තියාගන්න ඊට පස්සේ අතින් චුට්ටක් තද කර කර මන් නමන විදිහට නමා ගන්න. උණුවෙන්ම නමා ගන්න ඕනි. එතකොට හොඳට ඇලවිලා හිටිනවා. පෑන්කේක් එක නමලා තියෙනකොට අවසානෙට නැමෙන පැත්ත යටි පැත්තට තියන්න. මෙන්න මේ වගේ පණ නැතුව තමයි පෑන්කේක් එක තියෙන්න ඕනේ. ඒ වගේම පොල් පැණි ගොඩක් එකතු කරගන්නත් එපා. සාමාන්‍ය ගානට එකතු කරගන්න. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්න ඔයාලට සුබ දවසක්